Baik, dan itu kota. Dan ඔබතුමාට කියනවා මට තේරෙන්නේ නැහැ අපිට තේරෙන්නේ නැහැ ඔබතුමා මොකක් හරි මේකට කියන්නකො කාරණාවක් කිව්වහම එයා කියනවා මෙහෙම සතුරන් දහසක් කළද පරාජය තමහට තමසිත වේ පස මිතුරා සතුරු දහහක් පරාජය කරත් තමන්ට තමන්ගේ හිත තමයි හතුර වේ ශිල්ප ශාස්ත්‍ර හැම පරතර දුටුවද මේ මොන චණ්ඩින් මේ විභාග කෝට්ටේ පාස් කරත් මහා ලොකු ආචාර්ය මහාචාර්ය පටන් ගන්න දතමනාගේ දේ ගෙවා දත්තද මේ සේරම සියල්ල දත් කියලා දැනන් හිටියා රාග දෝෂ දුරුලන තුරු සිටිනා මේ රාගයයි ද්වේෂයයි මේ අත් අල්ලා ගැනීම මේ සියල්ල අතහැරලා යනකන් නැත පිළිසරණක් පුදුන් සතහට මේ පෘථග්ජන ජනයාට කිසිදු සැනසීමක් නැහැ ඒක හන්දම මේ මොන විභාග පාස් කරත් මේ මොකක්වත් වැඩක් නැහැ තමගේ හිතත් එක්ක තියෙන ගනුදෙනුව බැලන්ස් කරගන්න ඕනේ ගන්න. උදාල මේ කතාව කියලා යනවා. උදාල මේ කතාව කියලා යන්න යනවා. උදාලට තේරෙනවා දැන් මේක මුන්ට තේරුම් කරන්න බෑ. ශිෂ්‍යයන්ට තේරුම් කරන්න බෑ. ශිෂ්‍යෝ ඉන්නේ ෆෝමැට් එකේ. ශිෂ්‍යොන්ට දීපු ෆෝමැට් එක දුන්නේ ගුරුතුමා. උඹලා කවදාවත් ගෑණියෙක් දිහා බලන්න එපා කියලා ෆෝමැට් එක දෙන්නේ. තමන්ගේ ගුරුවරයාම තමයි මේ ආකෘතිය දෙන්නේ. එතකොට එහෙම දීපු ගුරුවරයාටම තමන්ගේ හිතේ ආපු ප්‍රශ්නය කියා ගන්න ගුරුවරයන්ට පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි තියෙන කාරණේ. හරිද? ඒක හන්දා. දැන් මෙන්න මේ කියන අර්බුදය. දැන් ගුරුවරයාට මේ කියන අර්බුදය දැන් මතු වෙනවා. එතකොට දැන් යා මොකද කරන්නේ? දැන් නිදා ගන්න යනවා. කොච්චර උඹලට කිව්වට තේරෙන්නේ නැහැ. මේක කොච්චර කරත් කොච්චර හිත පාලනය කරන්න හැදුවත් ජීවිතේ එහෙම බෑ. තමන්ගේ හිත තමයි මොනවා කරත් අනිත් ඕන එකක් බැලන්ස් කරගන්න පුළුවන් හිත තමයි බැරි. කොහොමද උඹලට පැහැදිලි කරන්න වගේ කියලා උද්දාල යනවා. දැන් මොකද්ද වෙන්නේ? මෙතනින් එහාට දැන් යන්න යනවා. ගෝලියෝ දැන් කල්පනා කරනවා. ගල් ටැම්බක්සේ නොසැලෙන අප ඇදුරුතුමාද පරණ ලක්ෂ. මෙන්න මේක උපමාවක් මාක් කරගන්න. ගල් ටැඹක්සේ නොසැලෙන අප ඇදුරුතුමාද පරණ ලක්ෂේ සුළඟේ පාවෙන වෙනද බොහොම ස්ථාවරව ගල් ටැඹක් වගේ හෙල්ලෙන්නේ නැති නිකන් කෙලින් ඉදපු ගුරුතුමාද නිකන් පරණ ලක්ෂේ සුළඟේ පාවෙන මිනිහෙකුට ප්‍රේමයක් ආවම අපි හිතාගෙන ඉන්නවා හැමදාම නිකන් මාර ස්ටර්ජිකලි ආකෘතිකව ගතව ඉන්න ගල් ටැඹක් වගේ ඉන්න හිතන් ඉන්නවා හැමදාම හිත වහගෙන ඉන්න බෑ මිනිස්සුන්ට එක තැනක් කොහේ හරි තැනක් ආවහම එදාට පරඩලක් වෙනවා කුලගේ පාවෙන. ඒක හන්ද ඒක තමයි කියන්නේ මේ මහා ලොකුවට මවාගෙන ඉන්න එපා වැඩේ. ජීවිතේ දවසක් එනවා Tamanටත් බඩු හම්බ වෙන. ඒක හන්ද ඒ සැහැල්ලුව තියාගෙන ඉන්න. එතකොට එහෙම වුණාට පස්සේ අනිත් එකෙන් මොකක් හෝ අඩුමානුෂික කියන අඩුමතර අඩු මේ පීඩනයක් ඔස්සේ ජීවිතේ ගෙවා ගන්න පුළුවන්. ඒක හන්ද දැන් මේ ගුරුතුමා මවාගෙන දුපු චිත්‍රූපය සම්පූර්ණ බිඳ වැටෙනවා. මොකද වෙන්නේ? ගල් ටැඹක්සේ නොසැලෙන අප ඇදුරුතුම අප පරණ ලක්සේ සුළඟ පාවෙන දුබල වූයේ කුමන හේතුද මේක ගන්න උපමාව සහ ගීතවත් බස් වහර උපමා සහිත බස සහ ගීතවත් බස් වහර මේ ටිකම ගන්න ගුරුතුමාට මොකෑ වුනේ සිප් සයුරේ පතුලටම කිමි දෙමින් නොමසුරුව දෙන අපට මුතුමැණික් සරුසා මේ සිලබස් ඉගෙනILLේ අවුලක් නැහැ ගුරුතුමාගේ. මොකක්ද තියෙන්නේ? සිප් සයුරේ ශිල්පේ නැමැති සාගරේ රූපකයක්. සිප් නැමැති සයුරේ නැමැති කියන පදේ තිබුණා නම් මේක උපමාව. හැබැයි ශිල්පේ නැමැති සිප් නැමැති සයුරේ නැමැති කියන පදේ නැහැ. එහෙනම් නැමැති කියන පදේ නැතුව සිප් සයුරේ කිව්වම රූපකයක්. ශිල්ප සාගරේ පතුලටම කිමිදිලා නොමසුරුව දෙන අපට මුතුමැණික් සරුසාරම් නොමසුරුව දෙන අපට ලෝභකමක් නැතුව අපිට දෙන මුතුමැණික් සරුසාර සිලබස් හරියට උගන්වන අපේ ගුරුතුමා කොයිතරම් ආදරෙන් අපිට උගන්වනවා එහෙම උගන්වපු ගුරුතුමාට මොකද්ද මේ උනේ එතුමාට මේ වෙලේ කෙසේ දක්වමුද අපි භක්ති ආදර අපි කොහොමද එතුමාට අපේ භක්ති ආදරය දක්වන්නේ මේ වෙලාවේ
මෙච්චර අපිට හොඳට උගන්වන ගුරුතුමා ඔහු මොකක් හෝ මානසික අවපාතයක් ඉන්නේ කන්ද කොහොමද අපි ඔහුට සලකන්නේ ඔන්න පිංගල පිංගලට හරියටම වැඩේ වැටහෙනවා පිංගල කියනවා අදහන්ට බැරි දෙය කී අප ඇදුරුතුමාණන් වසංගේට පත් වෙද්ද මාතු ගාමේ ඔන්න දැන් පිංගලට වැඩේ කලින්ම බඩු තේරුණා මොකද විශ්වාස කරන්නත් බෑ අපේ ගුරුතුමා අනිවාර්යෙන් වසංගේට පත් වෙද්ද මාතු ගාම කියලා කියන මවගේ ස්වරූපේ ස්වභාවය කියන්නේ මෙතන කියන්නේ කන්‍යාවක මාතු ගාම කියන්නේ කාන්තාවට විශ්වාස කරන්නත් බෑ අපේ ගුරුතුමා අනිවාර්යෙන් ගෑණීකට අහුණා කියලා යුගුප්සා කටයුතුය ගැහැණු ඩාතිය කරෙහි යන බස නොවේද අප ශ්‍රවණ පතර උදෙන්නේ මොකද කියන්නේ යුගුප්සා කටයුතුය ගෑනු ජාතිය අපේ ගුරුතුමා ගෑනු ජාතිය ජරා ජාතිය ඔය කතාවරණේ කිව්වේ ගලේ ගාපිය මරා දාපිය වගේ ටෝක් නේකෝ අපේ ගුරුතුමා දුන්නේ යුගුප්සා කටයුතුය ගෑනු ජාතිය කරා ගෑනු පිනකෝල් කරන්න යන බස නොවේද ගුරුතුමා ආයේ කියපු ඒව නොවේද අප ශ්‍රවණ පතර උදෙන්නේ අපේ දෙසවනේ ශ්‍රවණ පද කියන්නේ දෙසවනේ ගුරුතුමාම තමයි කියන්නේ මොකද්ද ගුරුතුමා අපිට කියන්නේ ගෑනු පිළිකුල් ගෑනු ගෑනු අතාරපිය ඒව කියපුවේ කාම නේද මේ අහු වෙලා තියෙන ගෑනියට ඔක තමයි කියන්නේ මිනිස්සු ජීවිතේ වහගෙන ජීවත් වෙලා බොරු කිව්වහම ස්ට්‍රක්චර් එකට අහු වෙලා කතන්දර කියලා ඉවර වෙලා කොහේ හරි තැනක තමන් එක බොරුවක් බව මාට්ටු වෙච්ච තැන තමයි වැඩේ කියලා වෙන්නේ හන්ද මෙතන ගුරුතුමාටත් වෙන්නේ ඒක එයා තමන් ආගමික ව්‍යුහය ඇතුලේ හිර වෙලා ඉඳලා එක තැනක යාට නිදහස් වෙන්න උනාට පස්සේ යාට බෑ එයා මේ ප්‍රශ්නෙට ලක් වෙනවා ඒකයි කියන්නේ අර මහ පොළොවට බැහැලා ඉන්න මිනිහට මොකුත් ප්‍රශ්නයක් නැහැ කොච්චර අට කැඩිච්චද මේ ප්‍රශ්නාවත් ඕනම කෙනෙක් ඔහුට පොඩි එකක් තියෙනවා දැන් රංජන රාමනායක වගේ එකෙකුට මේකේ පෙනී හිටින විදිය රංජා ඉන්න විදියටම අපිට කිව්ව හැකි රංජා ජීවත් වෙන විදිය ඒ විදිහත් එක්ක රංජට මේ වගේ ප්‍රශ්නයක් නැහැ. මේ තව කෙනෙක් ඊට වඩා යම් කිසි ආගමක මූලික ඇතුලේ ඉන්න සාම්ප්‍රදායික සමාජ රටාවක ඇතුලේ ඉන්න මිනිහට මේ වැඩේ වුණොත් මෙන්න මේකම තමයි වෙන්නේ. හඳ ගුරුතුමා කියපු එකම තමයි ගුරුතුමාට පාරාවලල්ලක් වෙන්නේ. ස්නේහ ඕකල මිනිස් කෙනෙකුට අන්තයෙහි ඇතිවන්නේ දුකමයි. ප්‍රේමයක් හිතට ආවොත් කාට හරි අවසානයේ ඇති වෙන්නේ දුකම තමයි. මිනිස් සිත නිති වෙනස් වන්නේ හිත වෙනස් වෙනවා. මිනිස් සිරුරද දිරා යන්නේ මිනිස් සිරුරත් දිරා යනවා. සදාකාලික දෙයක ශිල්පය දනන් වෙන්නේ නැති චපලම. දැන් මෙතන කියන කාරණේ තමයි හැමදේම දිරා යනවා. මිනිස් සිත වෙනස් වෙනවා. ශරීරය දිරා යනවා. හැබැයි ඉගෙනගත්ත දේ තමයි සදාකාලික දෙයක ශිල්පය. දැන් ගෝලයට උගන්වලා තියෙන ඉගෙන ගත්ත දේ උගතමනා ශිල්පයමයි මතු රැකෙන සදාකාලික දෙයක් තමයි ශිල්පය ධනොන් වෙන්නත චපල වන්නේ අධ්‍යාපනය කියලා කියන්නේ කවදාවත් මිනිස්සු වගේ වෙනස් වෙන්නේ නැහැ මහලු වයසේදී පිහිටවන්නේ වයසට ගියත් අනිවාර්යෙන් පිහිට වෙනවා දුකෙහි සැපෙහිද නොහැර ඉන්නේ දුකේදී සැපෙහිදී තමන් දන්න ශිල්පය තමයි තමන් අතර හැරෙන්නේ තමයි ඉගෙන ගත්ත දේ තමන්ට වටිනවා තමන් යම් කිසි ක්ෂේත්‍රයක ප්‍රගුණයක් වුණොත් ඒක තමන්ට පිටට දිනනවා නේද හැමෝම වෙනස් වෙයි නමුත් ශිල්පේ වෙනස් වෙන්නේ හරි අපූර්ව කතාවක් මේ මතක මට මතක් වෙනවා මේ චම්පසූම් බින්දුවේම ආවා මේ මම මේ දවස්වල මගේ යාළුවගේ කම්පැනි එකේ හර්බ්ලයින් කියන කම්පැනි එකේ පොඩ්ඩක් මේ දවස්වල කමර්ෂියල් වැඩක් කරගෙන ඉන්නවා. ඒ කමර්ෂියල් එකට හිටියා චන්ද්‍රසෝම් බින්දු හේවා කියන නළුවා ඇවිල්ලා හිටියා. බින්දු හේවා හැන්න අවසක අපි බින්දු හේවා මහත්තයත් එක්ක කතා කරගෙන ඉන්නකොට එතුමා සර ඉදිරියේ සර චන්ද්‍රලත් එක්ක බින්දු නළුවේ. එතකොට මේ බින්දු හේවා මහත්තයගේ අහවහම දැන් බිරිඳ මිය ගිහිල්ලා දරුව තුන්දෙනෙක් ගෙවල් වල ඉන්නවා. එතකොට හැමතිස්සෙම මොකද වෙන්නේ? දරුව තුන්දෙනා සැරින් සැරින් try කරනවා. බින්දු මහත්තයව එක්ක මම ගහලා බලන්නේ Facebook එකේ මේ Google එකේ චන්ද්‍රසෝම බින්දු හේවා කියලා දැකලා තියෙන හොඳට. ඒකට බින්දු හේවා මහත්තයා කියනවා
මගේ දරුවෝ තුන් දෙනාගෙන් මට තවම තියෙනවා ඉල්ලුමක්. දැන් වෙන වෙන තාත්තා අම්මලා තාත්තලාට ලොකු මිලක් නැති වුණාට මට මගේ දරුවෝ තුන් දෙනා තාම මාව ගෙදරට ගෙනියන්නේ සයිකල්. දැන් පොඩි දුවා වහම ලොකු දුවෙක් ආවම ඒ තමයි ඇසෙට් එකක්. එයාලට මගේ දරුවෝ තුන් දෙනාට මාව ඇසෙට් එකක්, වස්තුවක්. මොකද මං මේ බින්දු හේ වගේ දුව කියන එක එයාලට වෙන වටිනාකමක් තියෙනවා. ඒක හන්ද. ඒ තමයි බින්දු මහත්තයාගේ ශිල්පේ තමයි නලුක. ඒක හන්ද මහලු වයසේදීත් ඒක එයාට බලපානවා. අවුරුදු 80 ගානක් වෙනවා. හැබැයි බින්දු හේව මහත්තයාට නලුවෙක් විදියට තියෙන වටිනාකම තියෙනවා. ඒක හන්ද මේ ශිල්පේ කියන එක හරි වැදගත්. ඒ ශිල්පය ඉගෙන ගත්තොත් තමයි ඒක තියෙන්නේ. يعني එහෙම නැතුව මට ඔයගොල්ලෝ 10 වසරේ තිබිච්ච කතාව මට මේ ඒ කතාව මතක නැහැ සද්ධර්ම රත්නාවලියේ. ඒ තමයි මේ නළු නිලියකගේ මේ නිලියකගේ පස්සෙන් යන කොල්ලෙක් සිටුවරෙක්. මේ මේ 10 වසරේ පොතේ තියෙන ඕලෙවල් වල මට මේ කතාව මතක නැහැ මොකද්ද කියලා ඉවරලා. එතකොට කෙල්ලගේ පිටිපස්සේ අපි අර පොඩි කාලේ අපි අත්දැකලා තියෙන සමහර කාරණා. එතකොට මේ කෙල්ලව දැක්කම අස්සනයි යාට කරණම් ගහන්න පුළුවන්. ඒ වෙද්දික දැක්කම මේ කොල්ලා මේ මහදාන සිටුවරයෙක්ගේ පුතෙක් යනවා කෙල්ල පස්සේ. කෙල්ල පස්සෙන් ගිහිල්ලා ඉවරලා කසාද බන්දල දෙන්න ඉල්ලනවා. තාත්තා මෙයා මේ කෙල්ලව කසාද බන්දල දෙන්නේ නැහැ. නළු 15 වෘත්තියක කෙල්ලෙක්. හැබැයි මෙයා මේ කෙල්ල නිසා තමයි දෙමව්පිය ජීවත් වෙන්නේ. ඒක අහන්න කිව්වා ඔයාට සිටුවරයාට කහවණු දාහක් දීලා සිටුවරයාගේ තාත්තලා කිව්වා මේ කහවණු දාහක් දීලා අපේ ගෙදරට එවන්න කියලා. මෙයා එන්නේ නැහැ. නළු කුලේ තාත්තා එව්වේ නැහැ. කිව්වා ඕනනම් එයාට ඇවිල්ලා අපේ නළු එකේ ඉන්න කියලා. නළු කුලේ ඉන්න කියලා. ඉතින් මෙයා දරස් ගාලා මේ තමන්ගේ ඉහළ සිටු කුලේ අතර දාලා මේ නළු කුලේට ගියා. නළු කුලේට ගිහිල්ලා ඉවරලා මේ කෙල්ලගේ ගෙදර දැන් නැවතුණා. නැවතුණාට පස්සේ වෙන වැඩේ තමයි මෙයා ශිල්පේ දන්නේ නැහැ. නර්තන මෙයා ඉගෙන ගත්ත ශිල්පයක් නැහැ. මේ කෙල්ලට ලව් කරන්න ඕන හන්ද තමයි පස්සේ ගන්නේ. ඇවිල්ලා ගෙදර ඉඳගෙන ඉතින් කෙල්ලගේ වැඩවලට සහයෝගය කරනවා. රෙදි අරන් යනවා, බඩු අරගෙන ගිහිල්ලා දෙනවා, ජිම්නාස්ටික් කෙල්ලා ජිම්නාස්ටික් වැඩවලට යනකොට කණු ගහලා දෙනවා. ওই වැඩේට යනවා. එක දවසක් ගියාට පස්සේ ගෑරින්ට මෙයා එපා වෙනවා. මොකද මෙයා සිතන්න සබ්ජෙක්ට් ගන්න නැහැ. මෙයා මෙයාගෙන් කකා බිබී ඉන්න තැනට වැඩලා තියෙන්නේ. එතකොට මෙයා ශිල්පයක් දන්න තියෙනවා. දැන් දරුවන් අලවනකොට මෙයාලට දරුවෙක් ඉන්නවා. කිසිවක් නොදන්න ඔහුගේ පුත නිකන් අර මෝඩයාගේ පුත වගේ ඒ කතාවකට කියන්න පටන් ගන්නවා. ලව් කරන්න ගියාට කමක් නැහැ. හැබැයි ඒකට ඇඩික්ට් වෙලා තමන්ගේ දේවල් ටික නතර කරගෙන ගියොත් වැඩේ ඒක ඇතුලේ මහා ඛේදවාචකයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඔකන්ද ශිල්පේ තමයි මේකෙදි ඕනෑම තැනක එන්නේ. එතකොට මේක හරි අපූර්ව තැනක් තියෙනවා. මේක හන්ද මේක මේ සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහ. මේකේ තියෙන දේවල් ටික ඔක ලියාගත්තත් කමක්. සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහ. සංසර්ගයේ නික්වීමෙන් තමයි ස්නේහය හටගන්නේ. එක්වීමෙන් ප්‍රේමය හටගන්නවා. සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහ. එක්වීමෙන් ප්‍රේමය හටගන්නවා. ස්නේහන්වයන් දුක්ඛම ඉදම් පහෝති. ස්නේහන්වයන් ස්නේහේ අනුව ඉදන් දුක්වං පවතියා. එක්වීමෙන් ප්‍රේමය හටගන්නවා. ප්‍රේමයෙන් තමයි දරුවෝ දුක හටගන්න. දැන් දුක්ඛම් පහෝති. ස්නේහේ මෙතන ස්නේහේ කියන එකෙන් අදහස් කරන්නේ අපි ප්‍රේමය වෙනුවෙන් එක් වෙනකොට ඒකේ අත්පත් ගැනීම. මෙතන ස්නේහේ කියන කියලා කියන්නේ මේ ලව් කරාට කමන්නේ. ලව් කරන්න ගියපක අත්පත් කරගන්න. මොකද වෙන්නේ? අපි යනවා මේක අයිති කරගන්න. අයිති කරගන්න කිව්ව ගමන් දුක් වෙනවා. ඒක හන්ද මොකද කරන්නේ? ආදීනව ස්නේහයෙන් පෙක්කමාන. මේ ස්නේහයෙන් හටගන්න. මේක අපි ප්‍රේම කරන්න ගියාට පස්සේ අද හෙට කසාද බලමු මේ සීමාව ආදීනව ස්නේහයෙන් මේ අත්පත් කර ගැනීම දිහා එකමානෝ බලන්න මොකද කරන්නේ? මේ අත්පත් කර ගැනීම කියන කාරණය විවාහය කියන සීමාව අපි එහෙම හිතුවා. මේ විවාහය සම්බන්ධ අත්පත් කර ගැනීම දිහා බලන කෙනා ඒක තරේ කත්ත විසාන කප්පෝ කොස්වාල් හිණියෙක් වගේ කත්ත විසාන කප්පෝ කොස්වාල් හිණියෙක් වගේ ඒකෝ චරේ තනිව හැසිරෙන්නේ. එතකොට මේ තනිකඩ තමයි. එතකොට මේ
ප්‍රේමය තුල අත්පත් කරගන්න යන්න නැතුව කොස්වාලිහිනියක් වගේ නිදහසේ පියාඹන්න පුළුවන්. ඒක තමයි ජීවිතේ දින නිදහස කියන කාරණේ. හරි. දැන් මේ දෙක කියන ගමන් කියනවා මම දැන් මේ ගෝලියෝ ටික දැන් මයත් එක්ක අර්බුදයක් හදා ගන්නවා. මොකද කියන්නේ? මායාවී ගැහණියක්ම වන්නේ ඇසකයක්ම අනිවාර්යෙන් ඇය මායාවියක්. මායාවන් දන්න ගැහණියක්. අපයතුරුන් පොළඹවන්ට සිතාගෙන ආවා වන. අපේ ගුරුතුමා පොළඹන්ටම අනිවාර්යෙන් ඕකේ මායාවියක්. මායාකාරියක්. අපේ ගුරුතුමා අල්ලගන්නම තමයි ඕකේ ආවේ. නැත්නම් මේ විජන ප්‍රදේශ කුමටද විත්හැසරෙන්නේ? නැත්නම් මේ ඉතාලියේ ප්‍රදේශයේ කුමටද විත්හැසරෙන්නේ? මිනිසුන් අතිපැත්තක මොකටද මේ කියවිලා මේක අසරින් ගන්න? විජන කියන්නේ ජනයා නැති විජන. ජනයා නොමැති ප්‍රදේශ. මොකටද විත්හැස? මිනිසුන් අති පළාතක ඇවිල්ලා මේ කියන්නේ. ඇදුරුතුමා ගැහණු නොමරුස්නා බව දැනගෙන. මේ ගුරුතුමා ගැහණු රුස්සන්නේ නැති බව දැනගෙන ආපු. තණ්හා රති රගා තිදෙන. මේක තමයි තණ්හා රති රගා මාර දුවරු තුන්දෙන. කට ඉන්න එකක් මේක. භාවනාව බිඳ දමන්නට පැමිණි මරගණන් මූර්තිය. භාවනාව බිඳ දාන්නා වූ මරගණක් වගේ මරගණන්ගේ මූර්තියක් මේක. එතකොට මේ දැන් මොකද වෙන්නේ? ගෝලියෝ ටික මෙතන කියන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ? මේ මරගණන්ගේ මූර්තියක් විදියට මේව දැන් දකින්න දැන් ගෝලියෝ ටික මෙතනින් එහාට පටන් ගන්නවා ගේම් ඉල්ලන්නේ මොකද ඔන්න ඇය සම්බන්ධව මේ කියන කාරණේට ඇවිල්ලා මොකද කරන්නේ හරි දැන් මේ ගැහණිය සම්බන්ධ ආකල්පේ දැන් ගෝලියෝ අතින් එන්න පටන් ගන්නවා මෙන්න මේ අතරේ තමයි පොතේ ගුරා සූත්‍ර දාන පොතේ ගුරා මොකද කරන්නේ? උතුරු මදුරාපුරයේ දඹදිව විසි ගඳ බෙත් සැඬොල් කුලේක ඔහුට සිටියා දූ කුමරියක්. ඇගේ නම විය ස්වර්ණතිලක. ඔන්න ස්වර්ණතිලකව වේදිකාවට ගේන හැබැයි. දැන් මේ ගැහණිය ගැන කියනවා මෙහෙම එක්කෙනෙක් හිටියා මෙහෙම කියන ඉවර වෙලා දැන් මොකද කරන්නේ? දැන් ඇයව උතුරු මදුරාපුරයේ දඹදිව උත්තර මදුරා පුරයේ ඉන්දියාවේ මොකද්ද වෙන්නේ? විසි ගඳබෙක් සැඬොල් කුලයක ගාන්ධර්ව කුලයේ හිටියා ගාන්ධර්වෙක් උත්තර මදුරා පුරයේ ගාන්ධර්වෙක් කියන්නේ වීණාවාද කියන තාත්තා වීණාවාදකේ උතුරු මදුරා පුරයේ දඹදිව විසි ගඳබෙක් සැඬොල් කුලයේ කියන්නේ වීණාවාදකෙක් හිටියා චණ්ඩාල කුලයේ ඔහුට සිටියා දූ කුමරියක්. එයාට හිටියා දූ කුමරියක්. ඇගේ නම විය ස්වර්ණතිල. ඇගේ නම තමයි ස්වර්ණතිල. දැන් ස්වර්ණතිලකා ගැන කියන්න ගන්නවා. ස්වර්ණතිලකා වී ඇගේ නම ස්වර්ණ වර්ණයාගේ දේහය. ස්වර්ණතිලකා තමයි ඇගේ නම ස්වර්ණ වර්ණයාගේ දේහය. රත්තරම් පාටයි ඇගේ ශරීරය. ස්වර්ණ මාලා කලම සදිසිය රත්තරන් මල් මාලා දාමයක් වගේ සිහින් සිරුරෙන් නිතුත් රශ්මිය සිහින් ශරීරෙන් රශ්මිය වේදෙනවා මෝහ කරවන දනන් චිත්තය මුලා කරවන දනන් සිත මිනිසුන්ගේ හිත මුලා කරවන වර්ණගන්ධ ස්පර්ශයතු පැහැයෙන් සුවඳින් ස්පර්ශෙන් දුටු ඇසෙන රාග මුල දැක්ක ගමන් රාගයක් තියෙනවා ඇගේ නම විය ස්වර්ණ. ඇගේ නම තමයි ස්වර්ණතිලක. එතකොට මේ මෙන්න මෙතන ගන්න ස්වර්ණතිලකා සම්බන්ධව ස්වර්ණතිලකා කතාවේ සහ මේකේ යම් සමානතාවය තියෙනවා. ස්වර්ණතිලකාව ලස්සන වෙන්න රූපයක් ප්‍රාර්ථනා කරා. එතකොට මෙතන සමවිෂමතා කියලා ගත්තාම ස්වර්ණතිලකා සම්බන්ධයෙන් ස්වර්ණතිලකාගේ සුන්දරත්වය පිළිබඳව තියෙන මෙන්න මේ කොටස අරගන්න ස්වර්ණතිලකා කතාව සහ පේවතෝ අතර සමාන භාවය මේ කොටසේ තියෙනවා ස්වර්ණතිලකා රස්සනයි හැබැයි අර
කෑලි අයින් කරලා තියෙනවා යම් පාක් සමානතාවක් තියෙනවා පිරිමි දැක්කහම 100 නැතුව වැටෙනේව ඒව නැහැ මේක ඊළඟට මේකේ අරක තිබ්බනේ දෙපියවුරු මැද්ද තිලකයක් තිබුණා ස්වර්ණ තිලකාට ලස්සන රූපයක් තිබුණා යනකොට ශරීරයෙන් ආලෝකයක් විහිදුවා දැන් මම මේ මතක් කරන්නේ ඊට පස්සේ පපුව මැද්දෙන් තිලකයක් තිබුණා ඒ කෑලි නැහැ අර අනවශ්‍ය ආකර්ෂණීය නිකන් අර අద్භූත තැන් ටික අයින් කළා පිරිමි දැක්කාම සිය නතු වැටෙනවා කන් කළු මේ කර්ණ රසායන හඬක් ඇයට තිබුණා ඒ කියන්නේ ඇත්තටම ස්වර්ණ තිලකා කියන්නේ බැලන්ස් චරිතයක් අපි අර දකින්න යසෝදරා වගේ කියන්නේ හැමතිස්සෙම මේ මිනිහට ඕනවට වඩා වද දුන්නේ නැහැ ඒ වද නොදීපු පොඩි අහිංසක ගැහැණියක් ඒකට මේක ස්වර්ණ තිලකා සතුති විත සුවිශේෂ කාරණා ලස්සනයි අටහඬයි ඒ උදේට ඉතා හොඳින් තිබාර මේ පපුව මැද්දේ තිලකයක් ඒව මේව තිබ්බේ නැහැ පපුව මැද්දේ තිබ්බ තිලකයයි සිහිය රතු මිනිස්සු වැටෙන එකයි ඒ කෑලි දෙක අයින් කළා තියෙනවා මේකේ ඒ තමයි ස්වර්ණ තිලක ස්වර්ණ තිලක සඬෝල් බමුණා සමග පිවිසෙ වුණ දැන් එනවා වුණ දැන් ඔඩියන්ස් එකට මේ දෙන්න එනවා අර එන්නේ දෙදෙනා මා කීවා ඇත්තමයි බලනු යගේ මුහුණ දෙස දැන් දපුල ගෝලියුට කියන්නේ මේ ස්වර්ණ තිලක එනකොට කියන්නේ අර එන්නේ දෙදෙනා මා කීවා ඇත්තමයි බලනු යගේ මුහුණ දෙස අනුරාගයෙන් දිලන නුවණගින් දෙන බැලුම් එනේ දැන් බලපන් අර 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 කියනකොට අර නුවණගින් නුවණගින් දෙල දෙන S2 අගින් බලන්න S කඩාගෙන අර අනිත් පැත්ත බලන්න හෙලන වැනි දැලාවට යනකොට දෙපැත්ත ඇස් හෙලනවා ඒ හෙලන වැනි දැලාවට දැල නේ අවට හෙලනවා වගේ සිත් මසුන් ඩැහැ ගන්න හිත නැමැති මාළුව ඩැහැ ගන්නට මේ මාළු දැලක් හෙලනවා වගේ කියන්නේ මෙයා දෙපැත්ත බල බල යන එක ඇස් දෙකෙන් දෙපැත්ත බලන්නේ මේ දැලක් දානවා වගේ ඇස් දෙක තමයි දැල සිත් නැමැති මාළුව කියන්නේ මේ ඇස් දෙකෙන් බැලුවහම හිත නැමැති හිත ආකර්ෂණය වෙලා යනවා එන කතා ඇස් කතා කරනවා වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට මේක ගන්න මේකත් මේකත් ගීතා ගීතවත් බස් වහර සහ සාහිත්‍යාත්මක බස. ඒ කියන්නේ එළන වැනි දැලාවට සිත්මසු රූපක. මේ කියනකොට බලපං දැන් අපි නිකන් කියන්නේ මේ කියනකොට බලපං කොට නිකන් වටේ අඹරලා ගන්නවා වගේ එන්නේ. ඇස් කතා කරනවා වගේ සීන් එකක් තමයි තියෙන්නේ. කියන්නේ මේ ස්වර්ණ තිලකාගේ ස්වරූපය. මෙතන දැන් එනකොටම දැන් මේගොල්ලෝ බැරියර් එක හදා ගන්න. මොකද කියන්නේ? මෙතනට එන්නට අපෑදුරු දුසද නැත කිසි කෙනෙකුට අවසර දෙහිලා. එනකොටම දැන් තාත්තයි දුවයි එනකොටම වැඩි ගේම් ඉල්ල ගන්න ඕනේ දැන්. මොකද කියන්නේ? මෙතනට එන්නට අපෑදුරු දුසද නැත කිසි කෙනෙකුට අවසර දෙහිලා. අපේ ගුරුතුමා නම් මෙහෙට එන්න අවසර දීලා නැහැ. සිසුරට වෙන්නු අපවාසයේ මේ ශිෂ්‍යයන්ට වෙන් වෙච්ච අපි වාසය කරන එකලා පෙදෙසක ෂේම භූමි. ඉතින් වෙන කාටවත් ඉන්න බෑ. මේක එකලා පෙදෙසක්. උදකලා ප්‍රදේශයක් ෂේම භූමියක් සරු බිමක්. මේට ගෑනුන්ට එන්න බෑ. කාටවත් වෙනක පිටත ගෑනුන්ට නෙවෙයි. වෙන කාටවත් එන්න බෑ. එනකොටම කියනවා. මේට නම් එන්න බෑ. මේක උදකලා ප්‍රදේශයක් මේක ආරක්ෂිත ප්‍රදේශයක් කාටවත් එන්න බෑ. දැන් තාත්තා කියනවා මොකද කියන්නේ නොදත්තෙමු අපි ඒ වගේ කිසිවක් මානවකේනි අනේ තරුණයිනි අපි නම් ඒකන දරන් හිටියේ නෑ සමාවයි අනේ සමා වෙන්නලා උතුරු මදුරා පුරේ සිට අපි පංච මදුරා පුරේ තියා අපි උතුරු මදුරා වෙන්නලා මේ පංච මදුරා පුරේ යන ගමන් දැන් අග්නිදත්ත එක ගෝලෙක් කියනවා අග්නිදත්ත පිංගල දප්පුල ඔය තමයි ගෝලේ තුන්නේ අග්නිදත්ත දප්පුල පිංගල පංච මදුරා දිසාවට යන මදක් මෙහි ඇති බව නොඇසුවෙමි පංච මදුරා පැත්ත යන පාරක් නම් මෙහි නැහැ වැරදි සලකුණු ඔස්සේ අවදින් මම් මුලා වූ ඉලස දිස්සෙයා වල පාර වැරදිලා ඇවිල්ලා තියෙන්නේ මෙහි පංච මදුරා යන්න බෑ සිප් සැලකි මේ සිසුහු වෙමු අපි මේක ශිල්ප ශාලාවක් අපි ශිෂ්‍යෝ මේක කොලෙජ් එකක් අපි ශිෂ්‍යෝ ගුරුන් වෙත බැතිසිතින් අතවැසි මෙමින් ශිල්පය ඉගෙන ගන්න ගුරුන් වෙත බැතිසිතින් අතවැසි
මේකා ශිල්පශාලාවක අපි ගෝලයෝ ශිෂ්‍යෝ ගුරුවරයාට බොහොම ආදරෙන් බැතිසිතෙන් භක්තිසිතෙන් අතවැසි වෙමින් අන්තේවාසික වෙමින් කියන ගුරුවරයාට බැලමේ වන කරමින් ඉගෙන ගන්නා ශිෂ්‍යෝ අපි හඳ ඔබල පාර වැරදිලා ඇවිල්ලා තින අපි නම් ශිෂ්‍යෝ ඒ අතර දැන් පිංගලක් කියනවා මොකද කියන්නේ රජ කුල බොහොමෙන් ලක් එළ පැමිණි සිව් සැට කළා අපේ ගුරුතුමා කියන්නේ රජ කුල බොහොමෙන් ලක් රාජකුලයේ බුහුමන් ලැබපු අපේ ගුරුතුමා කියන්නේ රාජකුලයේ බුහුමන් ලැබපු කෙළ පැමිණි සිව්සට කලා සිව්සට කලාවන්ගේ කෙළ පැමිණි කෙළ කියන්නේ කෙළ පැමිණි අය කියලා කියන්නේ කෙළවරට කියන්නේ ශිල්ප කලා සිව්සට සිව්සට කලාවන්ගේ පාරප්‍රාප්ත පරතරට පැමිණි දඹදිව තලයේ පඬිරුවනකි පසිඳු ප්‍රසිද්ධ අපේ ගුරුතුමා කියන්නේ සිව්සට කලාවන්ගේ පරතරපත් ප්‍රසිද්ධ දඹදිව තලයේ පඬිරුවනකි අපාදිරුදු අපේ ගුරුතුමා පඬිරුවනක් මේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ගුරුවරයෙක් උද්දාලක නමින් හඳුනති සියල්ලෝ අපේ ගුරුතුමාව දන්නේ උද්දාලක කුළුපග මුතුන් වොත් නොයති මෙහි තුලට සෙස්සෝවා හොඳම ෆ්‍රෙන්ඩ්ස්ලා අර වෙන කවුරුවත් නම් මෙහෙ එන්නේ නැහැ හොඳම හිතවත් අය විසක්ක මෙහෙ වෙන කවුරුවත් ඇතුළට නම් එන්නේ නැහැ ඒ අතර දප්පුලායි කියනවා කවුසෙකි අප ඇදුරෙන්දු පහ කළ රා දුස්මෝ කවුසෙකි කවුසෙකි අප ඇදුරෙන්දු අපේ ගුරුතුමා තාපසේ පහකල රාදස්මෝ රාග දෝෂ මෝහ දුරු කරපු ඇතුරේ තාපසේ සැනහුණු ඉඳුරන්නේ සංසිඳිත ඉඳුරන් තියෙන අපේ ගුරුතුමා කියලා කියන්නේ ඕම සංහිඳිත මිනිසෙක් යාට රාග ද්වේෂ මෝහ නැහැ සිප්සතර කෙරෙහි මුත් ආලය නොකරන ආලේ කිසි මේ ගුරුතුමා ඉදින් ශිල්ප ශාස්ත්‍ර වලට විතරයි ඉතින් ආලේ. දැන් මේ අරයට ඇහෙන්න කියන්නේ මේ ගුරුතුමා සෙට් කරගන්නාම කියලානේ මේගොල්ලෝ හිතන්නේ. අපේ ගුරුතුමා නම් ඉතින් ශිල්ප ශාස්ත්‍රයට විතරයි ඉගෙන ගන්න එකට විතරයි ඉතින් ආස. එතුමාගේ පිරිසිදු අසපු අය මේ ප්‍රදේශ. මේ මහා පාරිශුද්ධ තැනක්නේ මෙතන. ගැහණු වෙහි නොපිවිසෙති. ගැහණු නම් එන්නේ රුචිනවේ අඳුරඳුට මාගමුන් සහවාසේ. අපේ රුචිනෝවේ අදුරිදුට ගුරුතුමා ආසනයම් මාගමුන් සහවාස ගෑනුත් එක්ක ගෑනුන්ා එක්ක වාසය කිරීමට කැමතිද අපේ ගුරුතුමා ගෑනුන්ට කැමති නැහැ එහෙම එකක් කියන්නේ සඬල් බමුණා හා ස්වර්ණ තිලකා යන්ට සැර දැන් ගෝලයෝ තුන් දෙනාම ඇවිල්ලා පට පට ගාලා විදිනවා දැන් මේක නෑ අපේ ගුරුතුමාට හරියන්නේ නෑ මේමයි නෑ නෑ ඔයගොල්ලන්ට පාර වැරදිලා මේ මෙහෙම දැන් කතා කියන කතා කිව්වහම දැන් මේගොල්ලෝ යන්න හදනවා යන්න හදනකොට තමයි උද්දාලෙන්නේ නවතිව කවුද ඔබ දෙදෙන නවතින්න කවුද ඔයගොල්ලෝ දෙන්න දුරුකතර ගෙවා පැමිණිය උන් බව ගත සරකස විලසින් දැනගත්තේ නවතින්න කොයි දෙන්න දුරුකතර ගෙවා පැමිණිය උන් බව දුරුකතර ගෙවලා ආපු අය බව ගත සරතස විලසින් දැනගත්තේ ඔගොල්ලෝ ගත සරතස විලසින් මේ ලියා ගන්න අමාරු වචනේ ගත සරතස විලසින් කියලා කියන්නේ විඩා වෙන්නේ නවතින්න කොයි දෙන්න වඩා දුරකත් දුරබැහැර ඉඳලා ආපුවම ඔගොල්ලන්ගේ ඇඟේ තියෙන විඩා බර බවින් දැනගත්තා දෙඩු බස්ත සිසුන් සමග කනට වැකුණි මේ ගෝලියොත් එක්ක කතා කරපුවත් මගේ කනට වැකුණා කඩයක් කනට වැටුණා මායි ගැන්නූ සීලය දෙව ඔබ පිළිපදින්නේ සිසුනි මෙලෙසට මං උගන්නපු සීලයද උඹලා පිළිපදින්නේ දැන් ගෝලයන්ට බයිනවා ගෙට පැමිණෙන අමුත්තාට මෙසේද ඔබ සලකන්නේ ඕලෙන්ට බයිනවා මෙහෙම දෙයක් ඕක ගෙදරට එන කාට සලකන්නේ අමුත්තාට දෙවියෙකු හට පෙන්තුටා කටයුතු අමුත්තාට දෙවියෙක් වගේ සලකන්න ඕනේ දෙවියෝ ඇති නොයෙක් වෙසින් අඳුර ගැන්ම වේ උගහට තමයි කියන්නේ දෙවියෝ එක එක විදිහට එනවා අමුත්තර දෙවියෙක් වගේ සලක දෙවියෝ එක එක විදිහට එනවා අඳුන ගැන්ම මේ උගහට අඳුන ගන්න බෑ
Swarna Tilaka penna lagi ya, dayo ena kayak gitu ya, orang itu ya. Brahma Murti apramana apatta apatara aprakata. Brahma Murti, Brahmaya ge Murti, apamanavati ena api atare aprakata, aprasiddha. Vidapatvi ena me dedenata pen bindakvat nodi yannata harima. Vidapatvila ena me dedenata pen bindakvat nodi yannata. Dan sadul bawa mana kini, pinwat tadurus sanda setpe bawa obat, guru tuh mani obat setpe bawa. Pida awa kisitu karena itu nasi tuh, mana karena dia kerana itu, ne? Uttar Madura ave chanda kul chanda ala kuleka, Uttar Madura ave kuleka chanda ala ganda bekpe. Uttar Madura pura sadul kuleka man ganda ne, me kata dia ni ave. Mama pahala kuleka gandharve sandol kule ina vina vadike ke kale sangeetha baanda vaadane karanne bohomayak durata oya aya guttila wage ihala kula wala aya hitiya aya pramanika namuth me players la godak hitiya chandala kula wala obata me tamai doniyan da man tamai piya mapiya man tamai kaartha yannemu taraturak soya rajawasale panchamadura pura rajdhani Nepuri jobbe ka khoya gina piyanawa guru thumani me panchamadurapure rajidage seve panchamadurapure rajjuruwange seve panchamadurapure rajjuruwangin jobbe ka khoya genne me api yanne kiyala da uddala hanawa me uttara madurapure kumatada tanaturu soyimin merata thiyenne uttara madura kiyala kiyanne honda place tananda uttara madurapure mokorada mehe ne job hoya gena Sibdat kadamun sulapade rate, silpadanda gandharve godak innawa de rate. Kimda rajatuma obaweni gadamun rajasevehi yodanu ganna. Aida rajjuru oba wage mehi hehi leyasla wedida. Eka to oyala mehi inne. Ai rajjuru oya wage me aya gandharve job ekata ganne ne. Obata uttare denna Swarna Tilaka balanna. Dukbar upuat kiye aduru tuma guna nada. Eka dukbar katawa aduru tuma ni guna nada. Guna yata nidana vechya. Aduru tuma ni eka dukbar katawa. Mapiyata hu gahata apamaneya manasa. Pitatara vechya karadara manghinda godak lokui. Gatakalame jeevithaye bokalak yahatena. Godak kalayak api hondi hitiya. Divi peveta reka gati mu sangeetha shilpe. Api sangeetha shilpe jeevithe araksha karana. Kalayak hondata hitiya. Pera punnya karmaye avasaanayen nohoth kala papa karmayak pala denna. E pera punnya karmaye avasaanayen pera karapu pinkamaye avasaanayen nohoth karapu papa karmayak pala denna wenna hinda. Nishkarane goduruvi raja udahasa. Nikarune raja udahasa rak vela. Janta uni magata basa gamahara asarana janta una parata bahala nikarune vechcha siddiyak wenna rajjuru udahasana lakvela parata bahinna una dan menna natyochita avasthawak mokadda dan munta me dennata mokadda raja udahasata lakvenna une mokadda une dan prekshakayata ena podi karadareyak wela ne apita yanna una ne rajyagethiri apita ehe yanna una මේගොල්ලන්ට එහෙම යන්න උනේ ඇයි මෙන්න පළවෙනි අංකයේ අවසානයේදීම මෙන්න නාට්‍යෝචිත අවස්ථාවක් අපිට පොඩි කරදරයක් උඩාරේ දැන් ප්‍රේක්ෂකයාට ප්‍රශ්නයක් මොකද්ද කරදරේ එහෙනම් ඒක නාට්‍යෝචිත අවස්ථාවක් මෙතන නාට්‍යෝචිත අවස්ථාවක් දැන් උත්තර මේක වහනවා පළවෙනි අංකෙදී ඒ බඳු පුවත් ਵਿਚාරමින් ඔබේ සිතට වෙහෙස දෙන්න නොකමැති මෙම ඔබ දෙදෙනා කැඳවාගෙන යන්නේ මෙන් රජවාසල
කතා විස්තර කර කර ඔබේ හිතට මේක දෙන්න මගේ අදහසක් නෑ. ඔබ දෙදෙන කැඳවාගෙන ඔයාලා දෙන්නව කැඳවගෙන යන්නේ මේ මම දැන් දැන් රජවාසල මම ඔයා ඔයාලා දෙන්නව කැඳවගෙන රජවාසලට ගිහිල්ලා එතුමන්ට රජතුමන්ට සැලකෙන්න රජුරවන්ට කියලා ඔබ පිළිබඳ පුවත් සියල් ඔයාලා ගැන මම දැන් කියලා ඔයාලට ජොබ් එකක් නියෝන කියලා ලබා දෙන්නේ මේ ගදබ තනතුර ගාන්ධාරව තනතුර මම දෙන්නම් පංච මදුරා රාජමැදුරේ මං ගිහිල්ලා ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ජොබ් එක කරන් දෙන්න කියලා උදාල වරුවා කියලා අදට මට හිතෙන්නේ මේ කොටස ඇති කියලා ඊළඟ මේක දිගට අපි කතා කරන්න නිසා මම ආයේ හෙටත් පැයක් විතර මම අරගෙන මේ කොටස මේක ඉතුරු කොටස දැන් මේ පළවෙනි අංකේ නෙමෙයි 29 වෙනි පිටුවේ එතකොට හෙට තව අංකයක් අපිට කතා කරන්න පුළුවන් මේකේ දැන් පළවෙනි කාරණේ තමයි මේ විභාගයේ ඉලක්ක කරගෙන යන වැඩේදී දිගටම මේ ඉස්සරහට මම දිගටම ওই යාත්‍රික දවස්වල පන්ති දානවා ඔයාලගේ ටයිම් ඇඩ්ජස්ට්මන්ට් මොනවානාරි මට පොඩ්ඩක් ඔයාලා මට මැසේජ් එකක් දාලා තියන්න මෙන්න මේ වෙලාවට කරන්න එපා පන්ති මෙහෙම කියලා ඉවරයි මොකද විභාගයේ ඉලක්ක කරගෙන දැන් වැඩට යන්න ඕනේ මේ කාන්ද ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍ය තව දවස් දෙකකින් ඉවර කරන්න පුළුවන් වෙයි 12 22 තුන දෙකටම වැඩිදක් තමයි මේ අනිත් අයත් පුළු පුළුවන් විදියට එන්න මේකෙදි හෙටත් මම ආපහු හෙට රෑ 8:10 කරනවා මේක ඉතුරු කොටස මේක රෙකෝඩින් එකක් මම දැන් දානවා අද රෑම දානවා මේ පාඩම හෙට රෑත් අපි මේකේ පාඩමේ ඉතුරු කොටස කරමු එතකොට මේ අවසාන වෙන්නේ එතකොට මෙතන මතක තියාගන්න අවසාන වශයෙන් ඕගොල්ලෝ මාක් එකක් දාගන්න මොකද්ද වෙන්නේ මෙන්න මෙතන නාට්‍යෝචිත අවස්ථාවක් තියෙනවා අපිට දැන් ස්වර්ණදෙලකා කියනවා මේක යන්න සිද්ධ වෙනවා මොකද මගට බහැලා අපිට යන්න වුණා මේ පෙර වෙච්ච අකුසල කර්මයක් අපිට ප්‍රේක්ෂකයන් හිතන මොකද්ද මේ අකුසල කර්මය කියන කාරණේ හරි එහෙනම් ඔන්න ඔතනින් පළවෙනි අංකයේ අවසානයේ අවසාන කරන්න තව අංක දෙකක් අපිට තියෙනවා ඒ දෙක හෙට දවසේ අපි සාකච්ඡා කරමු හරි එහෙනම් සුබ රාත්‍රියක් වේවා හැමෝටම ජය වේවා